මගේ දුව හම්බුණාට පස්සේ මම හිතුවා මගේ දුවට මම ගත කරපු ජීවිතේම ගත කරන්න දෙන්න බෑ කියලා. එහෙම හිතලා තමයි මම ඇමරිකාවට ආවේ. එතකොට ගැහැණු ළමුන්ටත් පිරිමි ළමුන්ටත් එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතුණා. මෙලනි නිලන්ති මහරජ්‍ය 2003 වසරේදී සිය සම්පුර්ෂයා සමග ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ගත් තීරණය පිළිබඳව සිහිපත් කළේ මේ විදිහට. ඇමරිකාවට පැමිණි මෙලනි මේ වන විට අභ්‍යවකාශ සහ ගුවන්යානා නිර්මාණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය ඉංජිනේරුවරියක් ලෙස සලකන්න පුළුවන්. සංගතරණයෙන් පසු ලෝ අභ්‍යවකාශ තාක්ෂණයේ ඇසය මූනේ අඟහරු ග්‍රහය වෙත. එහි ජීවීන් සිටියද ජලය තිබේද යන්න සහ ජීවීන්ට පැවතිය හැකිද සෙවීමට විද්‍යාඥයෝ වෙහෙසෙනවා. මෙලනි පවසන්නේ නාසා ආයතනයේ සහ ස්පාසික්ස් නම් පෞද්ගලික ආයතනයේ මේ වෙනකොට අඟහරු ග්‍රහය වෙත මිනිසුන් ගෙන යා හැකි ආකාරය ගැන පර්යේෂණ කරමින් සිටින බව. ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලෝන් ඔස්කට්ටි ක්‍රියාත්මක ස්පාසික්ස් ආයතනය අඟහරු ග්‍රහය මත 2050 වන විට මිනිස් ජනපදයක් පිහිටවීම අරමුණ කරගෙන කටයුතු කරන බවත් එය සඳහන් කරනවා. මෙලනි මේ වන විට ආයතන දෙකේම සේවය කරලා තියෙනවා. ඇය නාසා ආයතනය සමග එකලා තියෙන 2015 වසරේදී. මම විශ්වවිද්‍යාලයෙන් අස්සනකොට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසායකට සම්බන්ධ වෙලා මාස් රෝවර් ව්‍යාපෘතියට එක් වෙනවා කියලා. ඇත්තටම නාසායකට සම්බන්ධ වෙන එක හරි අමාරුයි. මගේ ප්‍රධානියා මාව ලින්කඩින් එකෙන් දැකලා මැසේජ් කරලා ඇහුවා රැකියා අවස්ථාව ගැන යතක කතා කරන්න කැමතිද කියලා. මම එතකොට බෝයින් සමාගමේ වැඩ කළේ ව්‍යාපෘති දෙක තුනක් තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයින් එකෙන් හොඳට ගෙවනවා නමුත් මාස්ටර් ඕව නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්න නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසෙම තිබ්බා. 10 දිනක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙනකොට හරිම මහන්සි. ඔක්කොම ඉවරලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා. මෙලනි පවසන පරිදි මාස්ටර් ඕවස් යානය තුළ විදුලි පරිපථ යාන්ත්‍රික සැරැස්ම තනියෙන්ම නිර්මාණය කරලා තියෙන අය විසින්. මමගේ ප්‍රධානියට කිව්වා මේක හරි සංකීර්ණ වැඩක්. මේක 3-4 දෙනෙක් කරන්න ගියොත් එන්නේ අර ආණ්ඩියත් දෙනාගේ කැන්දැලිය වගේ කියලා. මම එයාට කිව්වා මට මේක තනියම කරන්න ඕනේ කියලා. ඔහු ඒකට එකඟ වුණා. නාසායකයේ තියෙන එකම අභිප්‍රාය තමයි අඟහරු ගැන හොඳට අධ්‍යයනය කරන එක. එතකොට අඟහරු ගැන ඉගෙන ගන්න දේවල් මේ ලෝකෙට යොදාගෙන බලන්න පුළුවන්. කවුරුත් තාම දන්නේ නැහැ අඟහරු මත මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද නැද්ද කියලා. ඒ වගේම ඉස්සරහ ජීවෙන් හිටියද කියලා අපි දන්නෙත් නැහැ. දැන් නාසායකින් කරන්නේ අඟහරු ලෝකෙට මොකද වුනේ මොනවද වෙන්නේ කියලා බලලා ඒ ඔක්කොම සාක්ෂි අරගෙන පෘථිවිය විසින මිනිසාට එහි වාසියක් තිබේද කියන එක සෙවීම. මේ මාස්ටර් ඕවර්සිකේ අරමුණ තමයි ඒ. යානයේ නිෂ්පාදන කටයුතු නිමවීමත් සමග මෙලනි 2019 වසරේදී නාසා ආයතනයේ රැස්වලා තියෙනවා. මෙලනිගේ පාසල් ජීවිතය මොන වගේද? කොළඹ උපන් මෙලනි නිලන්ති මහරච්චි දරුවන් තිදෙනෙකු සහිත පවුලක දෙවනියක්. 10 වැනි ශ්‍රේණිය දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශතුව පවුලේ කන්නාරාමයට ඇතුළත් වූ බව සඳහන් කරනවා. පොඩි කාලේ අපට අමාරුකම් තිබ්බා. මම තමයි එකම දුව. සිහින දකින්න මට තිබ්බ සම්පත් අඩුයි. අපි නොදන්න දේවල් ගැන අපිට සිහින දකින්න බෑ. ඉතින් මම කවදාවත් ඉංජිනේරු වෘත්තිය ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ගැන එහෙම සිහින දැක්කේ නැහැ. මොකද මම ඒවා දැනගෙන හිටියේ නැහැ. නමුත් මම විද්‍යාවට ගණිතයට ඉස්කෝලේ යන කාලේ හරිම දක්ෂයි. හැමතිස්සෙම ගණිතයට දුන්න තෑග්ග මම තමයි ගත්තේ. 2003 වසරේදී ඇමරිකාවට පැමිණි මෙලනිට තම දක්ෂතා උරගා බලන්නට සිතුණා. ගණිත විෂයට ඇති අල්ම නිසාම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා ඉංජිනේරු ශාස්ත්‍රය ඔස්සේ තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්ද කියලා හොයා බලපුවම තමාට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් කියලා ඇයට තේරුම් ගියා. ඇමරිකාවට ආවම මට හිතුණා අනේ මට ඉංජිනේරින් කරන්න බැරි වුණානේ, මම ගණන් වලට තාසයි නේද කියලා. එහෙම කියලා පොඩ්ඩක් හොයලා බැලුවේ මගේ දක්ෂතාවෙන් කරන්න පුළුවන් දේ තියෙනවද කියලා. එතකොට තමයි මම දැනගත්තේ මට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් මම අම්මා කෙනෙක් වුණාට කියලා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වසර 4කින් සිය උපාධිය සම්පූර්ණ කර මෙලනි ඉන්පසු ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ශාස්ත්‍රයේ වෘත්තිය ආරම්භුවා. මම හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම සීන දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමන්ට අවස්ථාව ලැබුණ විට ඒ අවස්ථාව ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒක මම ගත්තා. 2010 වසරේදී ඇය ස්පාසෙක් සමාගම හා සම්බන්ධ වෙලා තියෙනවා. ස්පාසෙක් සමාගම හා සම්බන්ධ වී මාස 3ක් ඇතුළත ඇය විදුලි පරිපථ නිර්මාණාංශයේ ප්‍රධානියා ලෙස පත් කළා තියෙනවා. ඒක විශාල වගකීමක්. මට වැඩදාලා ගෙදර දුවන සිතුණු වාර අනන්තයි. ස්පාසෙක්ස් කණ්ඩායමේ ෆැල්කන් 9 රොකට් සඳහා මර්ලින් එන්ජිම නිර්මාණය කළ කණ්ඩායමට සම්බන්ධව තේ කටයුතු කළා තියෙනවා. ඒ වගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සමග 2012 එක්වන ඩ්‍රැගන් යානාවේ විදුලි පරිපථ පද්ධතිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්න හැකිව බව තේ කියා සිටියා. බොහෝ අභ්‍යවකාශ යාන කැප්සියුල් නිර්මාණයටම දායක වෙලා තියෙනවා. ඒවා බොහොමයක් අභ්‍යවකාශයේ තියෙනවා. ඒ කියන්නේ හිතනකොට ආඩම්බරයක් දෙන්නවා.
ඉන්පසු 2014 වසරේදී ඇය බෝයින් සමගමත් සම්බන්ධ වුණා. එහිදී 777X සහ 787 වැනි ගුවන්යාන නිර්මාණයට සිය දැනුම ලබා දුන්නා. වර්තමානයේ වෙනකොට ගුවන්යාන තාක්ෂණය සහ අභ්‍යවකාශ තාක්ෂණ ශාස්ත්‍රයන්හි පුරුෂ ආධිපත්‍යයක් ඇති බවත් තම අරමුණේ වෙනස් කිරීමට යම් දායකත්වයක් ලබා දීම බවත් මෙනි පවසනවා. පිරිමි සමහරුන්ගක් වයස ඒක හරි සාම්ප්‍රදායික විෂයක්. විශේෂයෙන්ම නාසා එකේ ඉන්න වයසක පිරිමි අය මම නාසා එකට ගියාම එතනිටම තරුණ අයගෙන් කෙනෙක් මම. හැමදාම හරියට රැස්වීම තිබ්බා. ඒ හැම එකකම කාන්තාව ආඩුයි. මගේ අංශයේ රැස්වීම වල ගොඩක් කලකට මම විතරයි කාන්තාවකට හිටියේ. නාසා ආයතනයේ නිවැරදිවමින් පසු ගණිත විද්‍යාව සහ තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා ගැහැණු ළමුන් ධෛර්යමත් කිරීමට ඇය විසින් අයිස්ටන් විතවුට් බෝඩර්ස් නමින් සංවිධානයක් පිටවගෙන තියෙනවා. ගොඩක් ගැහැණු ළමයි ඉංජිනේරු විෂය ගණිත වගේ අංශවලින් ඉගෙන ගන්න අකමැති. ලංකාව විතරක් නෙවෙයි බොහෝ රටවල තත්ත්වය එහෙමයි. මම ඒක හොඳට දැක්කා. අපි ළමයින්ව හැම දෙයකටම සහභාගි වෙන්න උනන්දු කරවන්න ඕනේ. ඒකෙන් පෞරුෂය වර්ධනය වෙනවා. මම උපාධිය ඉවර කරලා රස්සාව කරන්න ගිය විට දැකපු දෙයක් තමයි ඒ ආයතනවල ගැහැණු ළමයි ඉන්නවා. හැබැයි රැස්වීම වල කතා කරන්නේ නැහැ. නමුත් පෞරුෂ වර්ධනය පටන් ගන්න ඕනේ ඉස්කෝලෙන්. විශ්වවිද්‍යාලවල ඉන්න ගැහැණු ළමයි සල්බල ගැනීමට ලොස් ඇන්ජලිස් නගරාධිපතිවරයා විසින් අරමුණ ව්‍යාපෘතියක උපදේශක මණ්ඩලයට සම්බන්ධව කටයුතු කරනවා. තාක්ෂණයේ අපි ගැහැණු පිරිමි ඔක්කොම පාවිච්චි කරනවා. ඉතින් ඒක නිර්මාණය කරනකොට සමාන දායකත්වයක් ලැබිය යුතුයි කියලා මෙලනි මහරජ මහත්මිය පවසනවා. මේ වගේ වටිනා දරතුරු දිගටම දැනගන්න ඕන නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේ video එකට කැමති නම් like එකක් දාලා ඔයාලගේ යාළුවෝ අතර share කරන්න. තවත් අපූරු video එකකින් හමුවෙමු.